අයබෝවන් දිනාව්ලොග්ගකට ඔගොල්ලංව සාදරයෙන් පිළිගන්නවා. අතමමල්ට කියන්නේ යන්නේ උදැසන අවදිවීමත් සමඟ ජලේ පානය කිරීමෙන් අපට ලැබෙන විශේෂ සෞඛ්‍ය ප්‍රතිලාභ දහයයක් ගැන. තාමත් දිනාවවලොගක සබස්රයිප් කළ නැත්නම් සබස්ක්‍රයිබ් කරන්නක් අමතක කරන්නපා. ජලය අපි හැමෝම දන්නවා ජලයකයන ජීවේ පැවැත්මට අත්‍යවශ්‍ය ප්‍රධානසාධක තුනෙන් එකක් බව. ඉතින්, මේ සාධක භාවිතයේදී අප දැනගතයුතු කරනු ගොඩක් තියෙනවා. අපි ඒ කරුණු හරියාකාරව දැනගන්න භාවිතා කිරීමෙන් අපට හොඳ සෞඛ්‍යයක් වගේම ලැබෙන ප්‍රතිලාභ රාසියක් තියෙනවා ඒකනුත් උදැසන අවදිවීමත් සමඟ ජලේපානය කිරීම විශේෂ ස්ථානයක් ගන්නවා අද මම මේ වීඩියෝ එකෙන් උදෑසන අවදිවීමත් සමඟ ජලේපානය කිරීමෙන් ලැබෙන විශේෂ සෞඛ්‍යමේවාසි සහ අප කොපමන ප්‍රමාණයක්. ජලේ පානය කළ යුතු දෙයන්න කතා කරනවා. ඔයත් මේ සියලු සෞඛ්‍ය මෙවාසි පිළිබඳ දැනගන්න වීඩිය එක අවසාන වෙනකක් රැදෙන්න්න. ඒ වගේම ඔයයා තාමාත් දිනව්ලොග්ගික සබස්කරයිබ් ක නැත්නම් හැමදාම අපේ ජීවිතයට වැදගත් තොරතුරු එකතු කරගන්න දිනාවබ්ලොග්ගික සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔබ උදෙන්ම අවදි වන විට ඔබගේ ශරීරය අභ්‍යන්තරය හිස්ව පවති. ඒ නිසා උදෙන්ම අවති වූවිට ොඳ වතුර වීදුරුවක් පානය කිරීමෙන් ඔබගේ ගතට සහ සිතට නව ප්‍රබෝධමත් හැඟීමක් ඇති කරයි. ජපන් කාන්තාවන්ගේ දිලිසෙන සම සහ රූපේ රහස ඔබ දැන සිටියාද. සෑම උදෑසනකම අවදි වූ වහාම හිස්බඩට පානිය ජලය පානය කිීමයි එයට හේතුව ලෙස දක්වන්න පුළුවන්. පානිය ජලය අපේ ජීවිතයට මෙතරම් වැදගත්වන්නේ ඇයි කියල අපි මුලෙන්ම බලමු. මෙිනි සිරුරේ සීහයට පනාකට වඩා වැඩි ප්‍රතිශතයකින් ජලය සමන්්‍යත වන අතර එමනිසා ශරීරය නිසිාකාරව ක්‍රියාත්මක වන පරිදි නැවුම්ම තබාගනි මතක තබාගන්න, ශරීරයේ ජලාවශ්‍යතාවය සපුරා අනොමැදි විට ඒ විවිධාකාර අහිතකර කෙටිකාලීන හා දිගුකාලීන සෞඛ්‍යම ගෙටලු ඇති කරයි. ඒවායෙන් සමහරක් නම් හිසරදය සමදුර්ර්ලවීම මනෝභාවයන් වනාගතයේ ආගාතයන් ඇතිවීම ආදියයි. ඒ වගේම අපේ සිරුර දිගුකාලයක සිට විජලන තත්වෙන් හෙවත්න් ශරීරයේ ජල ප්‍රතිශතය අවශ්‍ය ප්‍රමාණයට වඩ අඩු ප්‍රමාණයකින් පවතින්නේ නම්. එය රුමැටෝයිඩ් ආතරයිටිස්, ඉරුවාරදය ඇන්ජයිනා තත්ව අතිසාරය අධිරුදිර පීඩනය තරබාරුකම පියවුරු පිරිකා, ෂේරෝගය වකුගඩුගල්, වැනි සෞඛකේ ගැටලු රැසකට හේතුවෙන්න පුළුවන් අවදිවීමෙන් පසු ජලේපානය කිරීමෙන් සහ දවසපුරා අපේ ශරීරය සජලීයව තබා ගැනීමෙන් මෙම තත්ත්වන් වඩා හොඳින් වලක්වා ගැනීමට අපේ ශරීරයට ඉහල් හැකියාවක් තියෙනවා දැන් අපි උදෑසනම ජලේපානය කිරීමෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාබ මොනවද බලමු මමාද ප්‍රධාන ප්‍රතිලාබ දායක් ගැන විස්තර ඔයාලට කියනවා කාරණාව ලෙස උදේවරුවේ ජලය පානය කිීම ශරීරය නැවත සජලනය කිරීමට උපකාරී වේ අපගේ පෑ හයත් අටත් අතරනින්ද ජලේ පාරිභෝජනය නොකරන දිගුකාලයකි එම නිසා අප අවදිවූ වහාම වතුර වීදුරු දෙකක් හෝ තුනක් පානය කිරීම අපගේ ශරීරය ඉක්මණින් නැවත සජලනය කිරීමට හො ක්‍රමයකි වරුව සරීර ක්‍රියාකාරීත්වය පහසු කිරීම සඳහා පහළ බරවල් චලනය කිරීමටද එයාපට උපහරි වෙනවා. දෙවන කාරණාව ලෙස උදේවරුවේ ජලේ පානය කිරීමෙන් ඔබේ අවධානය වැඩිවේ. එනම් තෙහෙට්ටුව හා විඩාවට ප්‍රධාන හේතුවක් වන්නේ අප විජලනය වීමයි. දිගු නිදාගැනීමකට පසුව උදෙරේ කිසියක් නොමැදිව. ඔබ උදෑසන ආහාරය ලෙස ගන්නා පළමුදය ශරීරයට එතරම් සුදුසු නොවිය හැක නමුත් ඔබ උදෑසනට පළමෝජලයේ පරිභෝජනය කරයි නම් ඔබගේ ශරීරයේ අඩු ශක්ති මට්ටම නැවත් ඉහල නැන්වීමට එය ක්‍රියා කරනවා. මතක තබා ගන්න ඔබ සජලීව නොසිටින්නේ නම් ඔබේ ශාරීරික ක්‍රියාකාරීත්වයට හානි සිදුවන්න පුළුවන්. ඔබේ දවස ආරම්භ කිරීමට කෝපි හෝ තේවෙනුවට වතුරපානය වඩාක් සුදුසුයි. මෙලස වතුර පානය කිරීම නිසා ඔබේ පද්ධතියේ රතුරුදිරසයිල වේගයෙන් වර්ධනයවීම උත්තේජනය කිරීමට සහ ඔබේ රුදිරයේ වැඩි ඔක්සිජන් ජනනය කිරීමට ජලයට හැකියාව තියෙනවා. මෙම සාධක දෙක සංයෝජනය මගින් ඔබට හොඳ ශක්තියක් උදයසන්ට ලබාගන්න පුළුවන් තුන්වන කාරණාව ලෙස උදේවරුවේ ජලය පානය කිරීම අපේ මොලයට. සක්‍රියතාවේ ඉහළ නැන්වීමට උපකාරී වෙනවා. අපගේ මොලය සීහට හැත්තෑවකට වඩා ජලයෙන් සෑදී ඇති අතර, ඒ මොලය දිගටම හයිට්‍රේට් කිරීම සිදුකරයි. එය ප්‍රසස්ථ මොලේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට උපකාරීවේ. අප ප්‍රමාණවත් ලෙස සජලීකරණය නොවූ විට, අපේ මොලය ක්‍රියාකාරීත්වය වන්නේ අඩු ඉන්දන ප්‍රමාණයක් මතවන අතර එමගින් අපේ ශරීරයේ, හෙට්ටුව හෝ සිතිවිලිවල වෙනස්කම් සිදුුවන්න පුළුවන්. ඒ වගේම මතකය හා මොලයේ ක්‍රියාකාරීත්වය සැලකියුතු ලෙස අඩු කරගන්න හේතු වෙනවා. හතරවන කාරණාව ලෙස උදේවරුවේ ජලේපානය කිරීමෙන් රෝගාබාදවල්ට එරහිව සටන් කිරීමට සහ අපේ ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. ඉස්බඩට ජලේපානය කිරීමෙන්, අපේ ප්‍රතිශක්ති කරන පද්ධතිය සමබරතාවයක් ඇතිකරනවා වගේම ශරීරයට, නිතර නිතර අසනීපවීම වලක්වා ගැනීමට සහ වෛරස් ආසාධනය වලක්වා ගැනීමට උපකාරී වෙනවා. ශක්තිමත් ප්‍රතිසක්ති කරන පද්ධතියක්ු නිසකවම, විවිධ රෝගවලින් ඔබ ආරක්ෂා කරනවා වගේම සමහර රෝග ඇතිවීම වලක්වනවා. துනකාரணාවලෙසு உදේவரவே ජල පානය කිරීමෙන්, ඔබේ ශරීරයේ ඇති විෂද්‍රව්ව්‍ය ඉවත් කිරීමට උපකාරීවේ. අවදිවීමෙන් පසු වතුර වීදුරු කිහිපයක් පානය කිරීම රාත්‍රිය පූරා අපේ ශරීරයේ එකතු වන සියලුම අපද්‍රෞ්‍ය පහසුවෙන් ඉවත් කිරීම සිදු කරනවා. ඔබ ජලයේ පානය කරන විට ඒ ස්වභාවිකවම ඔබේ බඩවැල්වල චලනය උත්තේජනය කිරීමට උපකාරීවේ. රාත්‍රී කාලයේදී අපගේ ශරීරය. අලුත් වැඩියා කර ශරීරයේ ඇති සියලුම විෂද්‍රව්්‍ය ඉවත් කිරීම සිදුවෙනවා. එඒ හිස්බඩ මතට ජලේ පානය කරන විට මෙම හානිකර විෂද්‍රව්වය පිටතට ගෙන නැවුම් හා සෞඛ්‍ය සම්පන්න ශරීරයක් ඉතිරි කරයි. හයවනකාරණාව ලෙස අවදිවීමත් සමග, ජලේපානය කිරීම ඔබේ පරිවෘතිය වහාම ආරම්ම කරයි. හිස්බඩට ජලේ පානය කිරීමෙන්. ඔබේ පරිවෘතිය වේගේ වැඩි කළ හැකිය. මෙය යිතා වැදගත් කාරණයක්. විශේෂයෙන් වේලුම් ස්වභාවයක් ඇති ආහාර වේලක් ගන්නා අයට. පරිවෘතිය වේගේ වැඩි වූ විට එයින් අදහස් වන්නේ ඔබේ ආහාර ජීරණ පද්ධතිය වැඩිදියුණ වී ඇති බවයි. අප දිනපතා පාරිභෝජනය කරන කාබු හයිටරඩ් හා පෝටීන්, ශරීරය පුරා ජලයහරහා ප්‍රවාහනය කෙරෙනවා. අපේ පද්ධතිය තුළ ප්‍රමාණවත් තරම් ජලප ප්‍රමාණයක් තිබීම අපේ පරිවෘතිය ක්‍රියාවලියට උපකාරී වෙනවා. හත්වන කාරණාව ලෙස උදෑසන ජලේපානය කිරීම සෞඛ්‍ය සම්පන්න, බර අඩුකර ගැනීමට උපකාරීවෙයි. උදෑසන හිස් බඩට ජලේපානය කිරීමෙන් ශරීරය සියල් විෂද්‍රව්්‍ය මුදාහරින අතර ඒවා නිසා. ඔබේ ආහාරජීරණ පද්ධතිය වැටිදියුණු වෙනවා. ඒ හේතුවෙන්, ට බඩගිනි අඩුවනු ඇත මේ අනුව අධික ලෙස ආහාර ගැනීමෙන් ඇති වන බර වැඩිවීම වලක්වා ගැනීමට පුළුවන් ඔයාගේ ආහාර වීලට මිනිත්තු තිහකට පෙර දිනකට තුන්වතාවක් ජලේ මිලිලීර් පන්සීයක් භාවිතා කිරීමෙන් ශරීරයේ බර කිිලෝග්‍රෑම් දෙකක් සති දොළහකින් අඩුකරගන්න පුළුවන් ඔබේ බර අඩුකරගන්න ඉතාමත් පහසු වගේම හොඳක්‍රමයක් අටවන කාරණාව ලෙස උදේ ජලය පානය කිරීමෙන් සමේ පැහැය සහ සමේ දීප්තිය වැඩිවෙනවා මේකටත් ප්‍රධාන හේතුව වෙන්නේ ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත්වීම විෂරුදිරයෙන් ඉවත් කිරීමෙන් ඔබේ සැම පැහැපත් සෞඛ්‍ය සම්පන්න සහ දීප්තිමත් බවට ඉබේම පත්වෙනවා වගේම විජලනය ඔබේ සමේ රැලි අඳුරු පැල්ලම් සහ සමේ ගැඹුරු සිදුරු වර්ධනයවීමට மூූලික හේතුුවක්. දවස ආරம்பයේම ශරීරයේ සජලීව තබාගැනීමට සමට අක්ඩව රුදිර ප්‍රවාහණයක් ලබාදීමට වගේම පද්ධතියෙන් විෂ ඉවත් කරන නිසා ඒ අපේ සමේ පැහය සහා සමේ දීප්තිය පැඩිකිරීමට උදවවෙනවා. நමවැනි කාரணාව අවදිවීමත් සමග ජලේපානය කිරීම, වකුගඩුගල්, வලක්වා, බඩවැල් හා මෝත්‍රාශ ආසාධනවලින් ආරක්ෂා කර ගැනීමට උපකාරී වෙනවා. හිස් බඩක් මත ජලේ පානය කිරීම ආසාධනවල්ඩ් එරෙහිව සටන් කිරීමට ශරීරයේ කාර්යක්ෂමතාවේ වැඩිකරනවා ජලේ ඔබේ ශරීරය සජලීව තබා ගන්නා බැවින් අභ්‍යන්තර අව අව නිසිලෙස ක්‍රියාත්මක වීමට ඒ අත්‍යවශ්‍ය වෙනවා වකුගඩුවල ගල් ඇතිවන අම්ල තනුක කිරීමට හිස්බඩට ජලය පානය කිරීමට අවශ්‍ය කාරණාවක්. අපිට වැඩියෙන් ජලේ පානය කරන තරමට විවිධ මූත්‍රාශ ආසාධනවලින් ආරක්ෂාවෙන්න පුළුවන්. දහවැනි කාලනාව නීරෝගි හිසකෙස් වර්ධනයද අවදි වූ වහාම ජලේපානය කිරීම හේතුවක් වෙනවා. ඔබ මේ විශ්වාස කිරීමට හෝ නොදැන සිටීමට පුළුවන් නමුත් ඔබ හිස්බඩට ජලේපානය කිරීම පුරුද්දක් කර ගන්නවා නම් ඒෝබේ හිසකෙස් තත්වයට ශරුජුවම බලපායි. ප්‍රමාණවත් තරම් ජලය නොමැතිනම් හිසකෙස්වල මුල් වියලී රළුහා අස්ථාවරබාවට පත්වෙන්න පුළුවන්. ඒ වගේම සෑම විටම හිසකෙස්වල්ට අවශ්‍යිය විටමින් ප්‍රවාහනය කිරීමට ජලය අවශ්‍ය වෙනවා. ජලය හිසකෙස් වලින් හතරෙන් එකක් පමණවන අතර එම නිසා ජල ප්‍රමාණවත් නොවීම හිසකෙස් ආශ්‍රිත ගැටලු ඇතිකරන්න පුළුවන්. ඉතිපතා ජලය පානය කිරීම හිසකෙස්වල ගුණාත්මක භාවේ වැඩිදියුණු කරන්න උදවවෙනවා. එබැවිෙන් ඔබේ හිසකෙස්වල දීප්තිය පවත්වා ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබේ දවස ආරම්භයේදී ඔබේ හිසකෙස්වලට වැඩි සජලීයතාවයක් ලබා දෙන්න. ඉතින් ඔයාටත් මේ විදිහද අවදි වූ ගමන්ම වතුර වීදුරුවක් බීලා මේ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්විදින්න. ඒ වගේම, ජල පමණට වඩා පානය කිරීමත් ඔබේ සිරුරට සුබදායි වෙන්නෙ නෑ දිනගට පිරිමින් සඳහා ලීටර් තුනයිදශම හතක් හා කාන්තාවන් සඳහා ලීටර දෙකයිදශම හතක ජලප්‍රමාණයක් පානය කළ යුතුයි මේ ප්‍රමාණය කාලගුණය ශරීරයේ බාර ඔබේ ක්‍රියාකාරකම් මත සුළුවෙන් වෙනස් වෙන්න පුළුවන්. වීඩියෝ එක පිරිබඳ ඔයාගේ අදහස් කමෙන්් ශක්ෂන් එක කමෙන්් කරන්න ීඩිය හොඳනම් ලයික්් කරන්න. ෂයා කරන්න. දින බ්ලොක්් එක සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. වීඩියක සමගින් එකතුන ඔයා හැමෝටම සුබදවසක්.